සරු පෙරනා දැනගත යුතු තේබූමා නැන පහන් කොබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අවුරුදු 70 ක්ම වූ කාන්තාවක් මවක් ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ දිගින් දිගටම අසනීප වෙනවා පුතා ඇගේ පුතා විදේශ රටක බැංකුවක කළමනාකාරීවරයෙක් වශයෙන් කටයුතු කරනවා. දියණිවරුන් දෙදෙනෙක් ඉන්නවා කොළඹින් බැහැර ජීවත් වෙන්නේ. හැබැයි මේ අම්මගේ හිත නැත්නම් ආදරය සෙනෙහස තියෙන්නේ ආදරණීය පුත්‍ර රත්නය වෙත. නිරතුරුවම ඔහු ගැන තොරතුරු හොයන්න, ඔහු ගැන ඔහු සමග කතා කරන්න ඇය නොතිත් ආශාවෙන් පෙළෙනවා. ඒත් කාර්ය බහුලත්වය සහ දුරු රටක ජීවත් වෙන නිසා ඒ පුතාට පුළුවන් කමක් නැහැ අම්මගේ හිතෙන හිතන විදිහට අම්මත් එක්ක ඒ සෙනෙහස ආදරය බෙදා හදාගන්න. එක්තරා අවස්ථාවක මේ පුතා කිසියම් උපායක් කරනවා. මේ අම්මා දිගින් දිගට අසනීප වෙනවා. ඇය බලා ගන්න සේවිකාවක් ඉන්නවා. මේ අසනීප වීම සමහර වෙලාවට අපි කියනවා සීනි තියනවා, අධික රුධිර පීඩනය කියනවා, කොලෙස්ටරෝල් කියනවා. නමුත් එහෙම එකක් නෙමේ, මානසික රෝගයක්. ඇය හිතනවා, හිතලා අසනීප වෙනවා. මේ මොකද තමන්ගේ පුතා දකින්න නොලැබෙන සහ ඒ විස්තර තොරතුරු අහන්න දකින්න නිරතුරුව නොලැබෙන අවස්ථාවත් එක්ක. හැබැයි මේ පුතා හරි බුද්ධිමත්. එක අවස්ථාවක ඔහු ලංකාවට ඇවිල්ලා බොහොම උපායක් යොදනවා, හරි සූක්ෂම විදිහට. අම්මට මේ ෆේස්බුක් එකවුන්ට් එකක් හරි ගස්සල දෙනවා. ඇය ඒ තරම් අධ්‍යාපනය නොලැබුවත් යමක් කරගන්න පුළුවන්. අවුරුදු 70 ක්ම වුවා දැන් ඇය මූණු පොතේ සැරිසරන, මූණු පොත පාවිච්චි කරන වයෝවෘද්ධ කාන්තාවක්. හැබැයි එක කාරණාවක් තියෙනවා. අර ඇය ඉස්සර වාගේ අසනීප වෙන්නේ නැහැ. ඇගේ ගමේ ඇගේ ඥාති හිත මිත්‍රාදීන් ආදරය කරපු අය, තමන්ගේ සමීපතමින් ඔක්කොම අර ෆේස්බුක් පිටුවේ ඉන්නවා. උදේ ඉඳල රැවෙන කල් ඒ අයගේ තොරතුරු හොයනවා, ඒ අයගේ විස්තර හොයනවා. තමන්ගේ පුතාට හිතුණු හිතුණු වෙලාවට පණිවුඩ තියනවා, පුතත් එක්ක කතා බහ කරනවා මැසෙන්ජර් හරහා. ඔහොම දැන් හරි නිදහසේ අය ජීවත් වෙනවා. පුතාටත් කරදරයක් නැහැ, අම්මත් සුවෙන් ඉන්නවා. දැන් ෆේස්බුක් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ අද සුප්‍රකටම සමාජ ජාල වෙබ් අඩවිය පිළිබඳව. මුහුණු පොත, මුහුණු පොත කිව්වහම ටිකක් අපිට නුහුරුයි. FB කිව්වහම කාටත් තුරුයි. ෆේස්බුක් කිව්වහම ඊටත් වැඩිය සමීපයි. අර අපි කියනවා දැන කෙනකියොත් කතරගම යන්න පුළුවන්, නොදැන ගියොත් අතරමන් වෙනවා කියලා. ඒ නිසා අපි හරියට මේක පාවිච්චි කරන විදිය දැනගෙන ගියොත් ප්‍රශ්නයක් නැතුව අපි යහපතට යොදා ගන්න පුළුවන්. හැබැයි අපි මේක පාවිච්චි කරන විදිහට, පාවිච්චි කරන විදිය දුර්වලකම් සහ ඒ පිළිබඳ නොදැනුවත්කම අපිව අතරමන් කරන්න පුළුවන්. ඒ නිසා FB ගිණුමක් පවත්වාගෙන යන ඔබ, මුහුණු පොතේ සැරිසරන ඔබ මෙන්න මේ කරුණු කාරණාවලින් සන්නද්ධ විය යුතුයි, දැනුම්පත් විය යුතුයි කියන කාරණාව අද අවධාරණය කරනවා පුරා හොරාවකට ආසන්න කාලයක්. ඒ නිසා අපි අද මාතෘකාව කරගත්තා ඔබ මුහුණු පොතක හිමිකරුවෙක්ද, එහෙනම් හා හා බලාගෙනයි කියලා. මල්පෙති වලට යටින් විසකුරු කටු තියෙනවා. ඒ නිසා තමයි බලාගෙන මේ ගමන යන්න, මේ පාවිච්චි කරන්න කියන්නේ. අද ෆේස්බුක් භාවිතය, මුහුණු පොත පාවිච්චිය පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපි මැදිරියට කැඳවා කනාව ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තීකරණ ඉංජිනේරු සහ ඩිජිටල් අලවිකරණ උපදේශක පුලස්ති වන්නිආරච්චි මහත්මයා, අයිබන් ඔබතුමාට. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ප්‍රියන්ති විජේසුන්දර මහත්මිය, ඔබතුමියත් අයිබන් කියලා පිළිගන්නවා. අයිබන්, අපි අද දුරකථනය සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාශ්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රසාංජලි පෙරේරා මහත්මියත්. ඇත්තටම මොකක්ද මේ මුහුණු පොත කියලා කියන්නේ? මුහුණු පොත කියලා කියන්නේ අපි සිංහලෙන් කිව්ව සමාජ ජාල වෙබ් අඩවියක්. සමාජ ජාල වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් දැනට ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා විවිධ රටවල් වලින්. එයින් එකක් තමයි මුහුණු පොත කියන්නේ. ඒත් එක්කම මේක දැන් ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය බවට පත් වෙලා තියෙනවා.
මේක මුලින්ම 2004 පෙබරවාරි 4 වෙනිදා, ඒ කියන්නේ අපේ නිදහස් දිනයේ දවසේ තමයි අපිටත් මේක මේ බලන්න අන්තර්ජාලයට යොමු කරලා තියෙන්නේ. එතකොට මාක් සකර්බර්ග් කියන ඒ Facebook එකේ නිර්මාතෘවරයා සහ ඔහුගේ කණ්ඩායම විසින් මුලින්ම තමන්ගේ යහළු මිත්‍රාදීන් සමග සතුරු සාමිචිය දෙන්න යොදාගත්ත වෙබ් අඩවියක්. එතකොට දැන් මේක ලෝ පුරා මාසෙකට බිලියන 2ක් පමණ අධික ජනතාව පරිහරණය කරන වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. දැන් අපි දන්නවා 2004 අවුරුද්ද ඉඳලා ගත්තාම දැන් මේ 2017 අවුරුද්ද. 2004 පෙබරවාරි 4 වෙනිදා තමයි ලෝකයට Facebook නැත්නම් මුහුණු පොත ඉපදෙන්නේ. ජන්මදිනය වශයෙන් අද වෙනකොට සෑහෙන දියුණුවක් ලැබලා තියෙනවා. එක්තරා ආකාරයක මිනිසුන්ගේ දියුණුවටත් තව ආකාරයක මිනිසුන්ගේ පරිහානියටත් මෙය පාදක වෙලා තියෙනවා. ඇත්තටම මේ මුහුණු පොතක් පාවිච්චි කරන්න වයස් සීමාවක් තියෙනවද? ඔව්, මුහුණු පොත සාමාන්‍යයෙන් අවුරුදු 13 ඉඳලා 65ට වැඩි කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා Facebook නිර්මාතෘවරුන්. එතකොට ඒ අතර වයස් පරතරයේ ඉන්න සියලු දෙනා මේ භාවිතා කරනවා. හොඳයි. දැන් මේ මුහුණු පොතෙන් Facebook එකේ මොනවද කරන්න පුළුවන්? විශේෂයෙන්ම තමන්ගේ යාළුවෝ හිටියොත් එහෙම තමන්ගේ පාසල් විවේ ඉන්න යාළුවන් සමග සතුරු සාමිචිය දෙන්න පුළුවන්. එතකොට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක කියන්නේ අපි කියනවා ඒක ඔහු එක්කව කරගන්නවා අපේ මුහුණු පොතට කියලා. එතකොට ඒ වගේ වැඩසටහන් වල ඉඳලා සමාජීය වැඩසටහන්, ඒ කියන්නේ අපි කියනවා කෙනෙකුට උදව් කරන්න පුළුවන්, එතකොට සමාජයට වැඩදායි දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට මේක දැන් පරාසයක් පුරා විහිදිලා තියෙනවා. දැන් ලෝකයේ අනෙක් රටවල් සමග ගත්තහම අපේ රටේ Facebook භාවිතය කොතනද තියෙන්නේ? අපේ රටේ දැනට Facebook ගිනුම් 164ක් පමණ තියෙනවා කියලා Facebook ආයතනය කියනවා. නමුත් මෑත කාලීනව ඒගොල්ලන්ගේ ආරක්ෂණ පද්ධතීන් ධර්මක පුළුල් කිරීමක් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් ව්‍යාජ ගිනුම්, ඒ කියන්නේ fake accounts දැන් ඒගොල්ලෝ ඉවත් කරගෙන යනවා. ඉතින් ඒත් එක්ක ඒ ප්‍රමාණය වෙනසක් වෙන්න පුළුවන් යම් තාක් දුරකට. හොඳයි. දැන් අපි ලෝකෙ දිහා බැලුවහම සමහර රටවල් Facebook භාවිතෙන් ඉවත් වෙලා තිනවා. විශේෂයෙන් රුසියාව, චීනය වගේ රටවල්. ඉන්දියාව අපේ ආසන්නතම රට. Facebook භාවිතය ඉවත් කරන්න ඕනි කියන තැනට කතා බහක් ඇති වෙලා තිනවා. එහෙම කාලෙක අපි තව තවත් Facebook භාවිතයට නැඹුරු වෙලා තිනවා. ඔව්, දැන් මේක ගත්තොත් එහෙම, ඒ කියන්නේ සමාජාල අඩවියක් භාවිතා කරන එකේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් ඒ නිසි විදිහට භාවිතා කරන්න තමන් දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් විවිධ රටවල් ඒගොල්ලන්ගේ කියන්නේ ආරක්ෂණ විධිවිධාන නිසා තමන්ගේ රටේ තොරතුරු පිටතයන් වළක්වා ගැනීම උදෙසා Facebook තහනම් කිරීමට යොමු වෙලා තියෙනවා. නමුත් ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම ලෝකේ දියුණු වෙමින් පවතින රටකට මෙය භාවිතා කළා වඩාත් හොඳ, ඒ කියන්නේ සමාජය බිහි කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා මම එහි ධනාත්මක පැත්තක් දකිනවා. හොඳයි. ඔබ Facebook භාවිතය නැත්නම් මුහුණු පොත භාවිතය ධනාත්මකව දකින කෙනෙක් විදිහට, දැන් අපි දන්නවා ලෝකෙට ගිහලා බලුවහම දැන් රුසියාව, චීනය වගේ රටවල් ඇයි Facebook අයින් කරන්නේ? ඒක ඒගොල්ලන්ගේ, කියන්නේ මම කලිනුත් කිව්වා වගේ, ඒගොල්ලන්ගේ ආරක්ෂණයේ අභ්‍යන්තර ආරක්ෂණ තොරතුරු පිටට යාම වළක්වා ගැනීම සහ තමන්ගේ රටේ ඉන්න පුරවැසියන්ගේ රටවැසියන්ගේ තියෙන පෞද්ගලික තොරතුරු තවත් රටක් විසින් අත්පත් කරගනී කියන ප්‍රශ්නේ මත තමයි ඒගොල්ලෝ ඒක තහනම් කරලා තියෙන්නේ. ඒ ඇරෙන්නේ ඒ රටවල් වලත් තමන්ටම ආවේනික වූ සමාජාල වෙබ් අඩවි ප්‍රමාණයක් ඒගොල්ලෝ නිර්මාණය කරගෙන පවත්වාගෙන යනවා. හොඳයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු ආරක්ෂණ පද්ධතිය, එහි ඉංජිනේරු වරියක් විදිහට ප්‍රියන්ත විජේසුන්දර මහත්මිය ඔබතුමිය කටයුතු කරනවා. දැන් පුලස්ති වන්නියාරච්චි මහත්මිය කියනවා අපේ රටේ Facebook භාවිත කරන පිරිස 164 ඉක්මවා ගොස් තියෙනවා කියලා. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය FB Facebook භාවිතය මුහුණු පොත භාවිතයත් එක්ක ඔබ තුමිය එහි ආරක්ෂණ ඉංජිනේරු වරිය විදිහට අද වෙද්දී මුහුණු පොත භාවිතය නිසා ඇති වෙලා තියෙන ගැටලු ප්‍රශ්න මොනවද, කොහොමද ඒක දකින්නේ? ඔව්, මුලින්ම මම කතා කරන්න කැමති, අපි කිව්වා Facebook මුලින්ම ආරම්භ වුණේ මිතුරන් අතර තොරතුරු හුවමාරු කරගන්න ඒ අරමුණකින් ආරම්භ වුණේ. නමුත් අද වන විට බොහෝ පිරිසක් පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය විදිහට Facebook තුල
හුවමාරු කරගන්න. මේත් සමගම අපි කතා කරද්දි 2017 අවුරුද්දේ මේ වන විට Facebook සම්බන්ධ සිදුවීම් කතා කළොත් සිදුවීම් 2500කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දි පිට වාර්තා වෙලා තියෙනවා. මොනවද මේ සිදුවීම්? මේ සිදුවීම් අතර ගත්තොත් 90%කට වැඩි සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ව්‍යාජ Facebook ගිණුම් සම්බන්ධ සිදුවීම් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ අතරින් තවත් සුළු ප්‍රමාණයක් තියෙනවා Facebook ගිණුම් හැක් කිරීම සම්බන්ධ සිදුවීම් තියෙනවා. මෙතනදී අපි කතා කළොත් මේවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපි අනවශ්‍ය විදිහට අපේ තොරතුරු Facebook තුල හුවමාරු කර ගැනීම සහ බහුතරයක් පරිශීලකයන්ට මේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. හොඳයි. අවබෝධයක් නැතිකම කියලා එතුමිය සඳහන් කරනවා. ඔව්, දැන් මේක ගත්තොත් එහෙම ඒ කියන්නේ මුහුණු පොතේ විශේෂයෙන්ම කරදරයට ලක් වෙලා ඉන්න පිරිස ගැන බැලුවොත් එහෙම පහුගිය කාලේ පුරාවට මට සමහර අය මුණ ගැහිලා තියෙනවා, කතා කරලා තියෙනවා, මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඒකට හේතුව තමයි තමන් නොදන්නා පුද්ගලයෙක් එක්ක තමන් කතා නොකළ යුතු දේවල් හුවමාරු කරගෙන අකරතැබ්බයන්ට භාවිතා වෙච්ච අවස්ථා. එතකොට මේකත් එක බැලුවම දැනුවත් වීම වඩාත් වටිනවා. ඒ කියන්නේ තමන් දන්නා පරිසරයේ ඉන්න පුද්ගලයන් තමන් එකතු කරගන්න ඕන මුහුණු පොතට. එතකොට තමන්ගේ පාසල් වියේ ඉන්න යා මිත්‍රෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ මිත්‍රෙක් වෙන්න පුළුවන්, මිතුරියක් වෙන්න පුළුවන්. ඒත් එක්කම තමන්ගේ සේවා කරන ආයතනයේ කෙනෙක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ එකතු කරගත්තට ගැටලුවක් නැහැ. මොකද සැබෑ ජීවිතයේ තමන්ට මුණ ගැහෙන අය. එතකොට සැබෑ ජීවිතයේ තමන්ට මුණ නොගැහෙන පුද්ගලයෝ, ඒ කියන්නේ තමන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවපු පළියට ඒක ඇක්සෙප්ට් කළා, ඒකෙන් ඉදිරියට තමන් නොකිය යුතු දේවල් තමන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන්නට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම සමාජයේ විවිධ මානසික තත්ත්වයන් වල ඉන්න පුද්ගලයෝ අපිට මුණ ගැහිලා තියෙනවා. සමහර අය ඉතා හොඳ කට්ටිය ඉන්න පුළුවන්. ඒත් එක්කම සමහර පිරිසක් ඉන්න පුළුවන් මේකෙන් ආයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අය. එතකොට තමන්ගේ ජීවිතය ගැන වඩාත් සැලකිලිමත් වෙමින් මේකේ කළ යුතු දේවල් මොනවාද, නොකළ යුතු දේවල් මොනවාද කියලා හරියට අවබෝධ කරගෙන මේ භාවිතා කරන්නට යෙදෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. ඔබතුමා මුහුණු පොත භාවිතය පිළිබඳව ධනාත්මකව දකින කෙනෙක්. ඇත්තටම මේ මුහුණු පොතේ සැරිසරන කෙනෙකුට හරි ආස හිතෙනවා. ගැවසෙන්න එහි සීමාවක් නැහැ. එතකොට ලස්සර දේවල් ගොඩාක් තියෙනවා. විනෝදාත්මකයි. ඒක පැත්තකින් විවේකයක් ලබා ගන්න පුළුවන්, දැනුමක් එකතු කරගන්න පුළුවන්, ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන්. ඇත්තටම ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්, හොඳට නරකට දෙපැත්තටම. අපි කියනවා දැන් පදමට ලුණු ඇඹුල් දාලා කෙනෙක්ගේ හොඳත් කියන්න පුළුවන්, නරකත් කියන්න පුළුවන්. කෙනෙකුට මඩ ගහන්නත් පුළුවන්, කෙනෙක්ව සුදුහුණු ගන්නත් පුළුවන්. ඒ කාරණාව හොඳට මූණ පොත හරහා කරනවා. ඔව්, ඇත්තටම දැන් ගත්තොත් එහෙම මේක ව්‍යසනයක් තත්ත්වයට පත් කරගෙන තියෙනවා සමහර අය. හේතුව තමයි මේකට, ඒ කියන්නේ එක පැත්තකින් මඩ ගහනවායි කියලා කියනවා. දැන් අපි අහලා තියෙනවා ගමේ නම් කැලෑපත්තර ගහනවා කියලා. එතකොට ඒක දැන් ඇවිල්ලා තියෙනවා සමාජ ජාල වෙබ් අඩවි වලටත්. එතකොට තමන්ට මූණට කියන්න බැරි දෙයක් නිර්මාණය කරලා තව කෙනෙක්ගේ ජීවිතයට කැලලක් වෙන විදිහේ වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යතාවය තියෙන පුද්ගලයන් මේ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ ඡායාරූපයක් වෙන්න පුළුවන්, කතන්දරයක් වෙන්න පුළුවන්, සමහර විට ඒවා අසත්‍ය ප්‍රචාර. එතකොට මම කැමති මේ වෙලාවේ ඉල්ලීමක් කරන්න. ඒ කියන්නේ දකින හැමදේම මුහුණු පොතේ සත්‍ය නෙවෙයි. එතකොට ඔබට ප්‍රවෘත්තියක් දැනගන්න අවශ්‍ය නම් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ආයතන තියෙනවා. එතකොට ඒ වගේ වෙබ් අඩවි වලට ගිහිල්ලා ප්‍රවෘත්ති ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ඒ මුහුණු පොතේ තියෙන සමහර දේවල්, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ගොසිප් වෙබ් අඩවි. එතකොට ලංකාවේ වැඩිම ප්‍රමාණයක් නරඹන්නේ ගොසිප් වෙබ් අඩවි. එතකොට මේ වගේ පිටු හදලා තියෙනවා මේ Facebook එක, එහෙම නැත්නම් මුහුණු පොතේ pages විදියට. එතකොට මේ තුල මේ සමාජගත කරන්න යනවා විවිධ අසත්‍ය ප්‍රචාර. එතකොට තව කෙනෙකුගේ ජීවිතයට කරදරයක් වෙන දේවල්. එතකොට මේවා අපි දැකලා අපි අපේ මුහුණු පොතේ ෂෙයා කරගන්න බෙදා ගන්න පෙළඹෙනවා. එතකොට මේකත් එක්ක
ඒගොල්ල නිර්මාණය කරගන්නවා ඒ හදන පුද්ගලයෝ තමන්ට වෙළඳ ඒ කියන්නේ ප්‍රචාරණයක් ඒ තුලින්. එතකොට මේවා අපි දැනුවත් වෙන්න ඕන. එතකොට කාටවත් මුදල් හම්බ කරන් කරලා දෙන්න. එතකොට ඒ මඩ ප්‍රචාර අපි අපේ මුහුණු පොත්වල බෙදා ගනිමින් තවත් අය සමග මේ කුණු රසය රසවත් කර ගනිමින් කරන්නේ කුමක්ද කියලා හිතන්න වටිනවා. එතකොට අපි මුහුණු පොත ඔස්සේ සමාජයට තිළිණ කරන්න යන්නේ මේ වගේ දේවල්ද කියන එක. එතකොට මාධ්‍ය ආයතන තුලත් මම දැකලා තියෙනවා ඒගොල්ලෝ වැරදි දේවල් සමාජගත කරන්න පෙළඹෙනවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි කියන එකට ස්පොන්සර් කරනවා කියලා. කියන්නේ අපිට මුදල් ආයෝජනය කරන්න පුළුවන් මේ මුහුණු පොත තුල. ඒකල අපේ ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්. මේක හොඳ පැත්තට කරන්න පුළුවන් නරක පැත්තට කරන්න පුළුවන්. ඒකට අපේ අය බොහෝ විට උත්සාහ කරන්නේ මේකේ නරක පැත්ත උකහා ගන්න. ඒකට ඒත් එක්කම සමාජගත වෙන වැරදි පණිවිඩ රාශියක් තියෙනවා. මේවා තේරුම වේරුම් කරගෙන අපි ඉදිරියට යන්න ඕන කියන එකයි මම කියන්නේ. හොඳයි. මුහුණු පොත පාවිච්චි කිරීමේදී ස්වයන් ශික්ෂණ කොන ආචාර ධර්ම පද්ධතියකට අනුකූල වෙන්න ඕන. අකල්පමය වෙනසක් අද වෙනකොට ඇති කරගන්න ඕනේ. මෑත කාලේ Facebook භාවිතය මුහුණුපදෙන් මාදුටු හොඳටම වැඩ ගන්න සමාජයට මුහුණුපදේ තියෙන වටිනාකම හොඳටම කියලා දීපු කෙනෙක් තමයි අපේ සංස්ථාවේ සභාපතිතුමා නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා. එතම මුහුණුපද ඉතාම අපූර්වට අපේ වැඩසටහන් ජනතාව අතරට අරගෙන යන්න මේවයි තියෙන හොඳ සහ නරක හැමදේම හරි ලස්සනට මිනිස්සු ළඟට අරගෙන යනවා. මුහුණුපදේ අනිත් මිතුරන් අතරේ ෂෙයා කරනවා, බෙදා හදා ගන්නවා. ඇත්තටම එහෙම වෙන කාලවකවානුවක අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි යමු එමු. අයිබෝන්. ඔව්, අපි සූදානම් වෙනවා මේ වෙලාවේ මේ සමාජයේ පැත්ත ගත්තහම සමාජයේ මේ Facebook භාවිතය නිසා මුහුණු පොත භාවිතය නිසා ඇති වෙලා තියෙන හොඳ සහ නරක මේක සමාජ විද්‍යාත්මක ඇසින් කොහොමද දකින්නේ කියලා දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය රසංජලි පෙරේරා මහත්මිය. අයිබෝන් ආචාර්යතුමියනි. අයිබෝන් දිනෂා, ඔබතුමිය මුහුණු පොත කොහොමද දකින්නේ? ඇත්තම දිනුෂා, අර ඔගොල්ලොන්ගේ සාකච්ඡාව තුළ කෙරුණ වගේම ඒකේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපි සමාජ විද්‍යාත්මක හැටියට මම පෞද්ගලිකව දකිනවා මේකේ අවභාවිතයේ හේතු කොටගෙන හොඳ පැති වලට වඩා වැඩිපුර නරක සමාජය තුළ ව්‍යාප්ත වෙන ආකාරය. විශේෂයෙන් අපි හොඳ පැත්ත ගැන කතා කරොත් මේක හරහා මිතුරු සම්බන්ධතා, ඊළඟට දැනුම වර්ධනය කර ගැනීම, අන්තර් සම්බන්ධතා, විවේකයේ විනෝදයේ ගත කිරීම සඳහා හොඳ මාධ්‍යයක්, එදිනෙදා මේ ජීවිතයේදී අවශ්‍ය බොහෝ දේ ලබා ගැනීම සඳහා මේක හොඳ විකල්පයක් හැටියට පුද්ගල සමාජයේ භාවිතා කරන්නට පුරුදු වෙලා ඉන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ සඳහා තියෙන හොඳම විකල්පයද කියන එක. අපිට දැනුම ලබා ගැනීම සඳහාමද මෙහි නිරත වෙන්නේ කියන කාරණේ. දැන් අපි ගත්ත උදාහරණයක් විදිහට අපේ විශ්වවිද්‍යාල සිසුන් දවසේ විශාල කාලයක් මේ සඳහා ගත කරන පැය ගණනාවක් මේ සඳහා ගත කිරීම ඇත්තම ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට අවශ්‍ය දැනුම ඒ හරහා ලබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට උඟක් වෙලාවට කාලය නාස්ති වීම. ඇත්තටම ඒකේ උඟක් වෙලාවට මම දකින්නේ යම්කිසි ආකාරයක ඇබ්බැහි වීමක් මේ තුළ තියෙනවා කියන කාරණය. අනිත් එක මේක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි සමාජයේ සෑම කොටසක්ම වාගේ මේ Facebook එහෙම නැත්නම් මුහුණු පොත කියන එක හරහා අඩු වැඩි වශයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක මේකේ නරක ප්‍රතිඵල අපි ගොඩක්ම බහුල බව විශේෂයෙන් මාධ්‍ය වාර්තා පොලිස් වාර්තා වලින් ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන්. ඒක මගේ පෞද්ගලික අත්දැකීම අනුවත් මම දන්නවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ ආචාර්යවරියක් හා උපදේශකවරියක් හැටියට ක්‍රියා කරන ක්‍රියා කරද්දී මට විශාල සංඛ්‍යාවක් ළමයින්ගේ ප්‍රශ්න එනවා. ඒක මේ Facebook එක ගොඩක් වෙලාවට වැඩි ප්‍රශ්න ගණනක් සම්බන්ධ වෙලා තියෙනවා ඍජුව හෝ වක්‍රාකාරයෙන්. ඒ අනුව සමාජය තුළ විවාහ දෙදර යනවා, විශ්වාසයේ සැකය වගේ දේවල් වගේම අනියම් සම්බන්ධතා ව්‍යාප්ත වෙනවා, රැවටිල් වලට හසු වෙනවා, ඊළඟට බ්ලැක්මේල් කිරීම වගේ දේවල් විශේෂයෙන්ම පෙම්වතුන් හැටියට පෙනී ඉඳලා තමන්ගේ පෙම්වතිය එක්ක කරපු ලිංගික හැසිරීම්, පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වගේ දේවල් අන්තර්ජාලයට
ආසු කරන බව කීමෙන් ඔවුන්ට යම් යම් ආකාරයේ තර්ජන ඉදිරිපත් කළා මුදල් මේ ලබා ගැනීම විතරක් නෙමෙයි තමන්ගේ පෙම්වතිය විකුණා ගැනීම. ඇයව මේ ධනිකාවක් හැටියට අන් අයත් එක්කල මේ විකුණා මුදල් හම්බ කිරීමේ තත්ත්වයන්ට පවා යොමුණු අවස්ථාවන් සමාජය තුළ වාර්තා වෙනවා. මට මතක් වෙන එක්තර අවස්ථාවක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරේ මේ පොලිසිය මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයකට පත් කරා ශ්‍රී ලාංකික තරුණියක් විදේශගතව වසර ගණනාවක් ඉඳන් ලංකාවට හමු වෙනේ මේ ෆේස්බුක් හරහා. ඇයට හමු වෙනවා යම් කිසි පුද්ගලෙක්. දැන් මේ පුද්ගලයාත් එක්කල ෆේස්බුක් හරහා සම්බන්ධතාවය ගොඩනගාගෙන යද්දී මේ පුද්ගලයාගේ මේ පුද්ගලයා වංචනික ආකාරයෙන් මේ තරුණිය පොටු කරගන්නට යන ආකාරය ඇය තේරුම් ගන්නවා. ඊළඟට ඇයව හමු වුණු අවස්ථාවේදී ඔවුන් ෆේස්බුක් හරහා පමණයි ඊට කලින් හමු වුණේ. ඇත්තටම සජීවීව හමු වුණු අවස්ථාවේදී ඔහු විසින් ඇය යම් කිසි ආකාරයක අතවරයකට ලක් කරන්නට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී ඇය කරන්නේ ශ්‍රී ලාංකික තරුණියන් කියන්නේ ඇය ශ්‍රී ලාංකික තරුණියක් වුණත් විදේශගතව ජීවත් වීම නිසා කෙලින්ම ඒ තරහ ලැබපු අත්දැකීම ඒකේ අයිතිවාසිකම් සම්බන්ධව ඇය තුළ තියෙන දැනුම වගේ දේවල් උපයෝගී කරගනිමින් ඒක ඇය කෙලින්ම පොලිසියට වාර්තා කරනවා. පොලිසිය මේ පුද්ගලයා වත්තඩංගුවට ගන්න අවස්ථාවේදී මේ පුද්ගලයා මේ වන විට නැහැනු ළමයින් නව යෞවනියන් ගණනාවක් මේ ෆේස්බුක් මුහුණු පොත හරහා අපයෝජනයට ලක් කරලා තියෙන බව හඳුනා ගන්න. ඉතින් මේවා එක් සිද්ධියක් දෙකක් විතරක් නෙමෙයි. මේ වගේ සිද්ධි ගණනාවක් අපිට හඳුනගන්නට පුළුවන් ෆේස්බුක් හරහා. මේකට ප්‍රධාන හේතුවක් හැටියට දිනක්ෂ මන් දකිනවා ප්‍රදර්ශනකාමීත්වයට මිනිස් සිතේ තියෙන සහජ ආසාවත් මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරනවා කියලා. අපි කරන කියන සියලුම දේ ෆේස්බුක් වලට දමන්නේ ඇයි කියන එක. දැන් මේක ඉතා හොඳ මාධ්‍යයක්. මේක අවභාවිතයට ලක්වීම නිසා තමයි මේක තුළ යම් යම් ගැටලු මතු කරලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කාන්තාව දැන් හඳ ලෝකෙද නිරාවරණය වුණාම ලස්සන වෙනවා, ධර්මයේ ලෝකෙද නිරාවරණය වුණාම ලස්සන වෙනවා, හැබැයි කාන්තාව ලස්සන වෙන්නේ ලෝකෙට ආවරණය වුණාම කියලා. එතකොට වරක් අර ඔබාමාගේ උපදේශයක් මම කලිනුත් මේ මාධ්‍ය හරහා එක ප්‍රකාශයට පත් කරා. එක්තරා අවස්ථාවකදී ඔබාමා ඇමරිකාවේ හිටපු ජනාධිපති ප්‍රකාශ කරනවා ඔහු මේ ෆේස්බුක් අවභාවිතය නිසා ෆේස්බුක් හරහා තමන්ගේ මේ පෞද්ගලික දේවල් ලෝකයට හෙළිදරව් කිරීම මොනතරම් අවාසිදායක විදිහට තමන්ට අනාගතයේදී බලපායද කියන කාරණේ ඔහු තරුණ තරුණියන් අමතා කළ දේශනයකදී සඳහන් කරනවා. ඒකදී ඔහු කියනවා ඔහුගේ තරුණ අවධියේදී ඔහු යම් කිසි ආකාරයක මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් ඔහුට පහු පස්සේ කාලයකදී ඔහු කොහොම හරි මේ ඇබ්බැහි වීමෙන් මිදෙනවා. ඒත් ඔහු ප්‍රකාශ කරනවා එදා ඔහුගේ ඇබ්බැහිය තුළ ඔහු ඒ බව මාධ්‍යයට ප්‍රකාශ කළා නම් අද වෙන විට ඔහුට මේ ඒ වෙන විට ඇමරිකාව වගේ රාජ්‍යක ජනාධිපති පදවියකට එන්න ලැබෙන්නේ නැහැ. අනුව ඔහු ඉල්ලීමක් කරනවා තරුණ තරුණියන්ගෙන් ඔබගේ පෞද්ගලිකදී සියල්ල මාධ්‍යයට එහෙම නැත්නම් අනිත් අයට හෙළිදරව් කරන්නට එපා කියන කාරණය. මේ අතිශය දැන් තමන් ගමනක් බිමනක් කියති තමන් විශේෂ අවස්ථාවකට සහභාගී වුණත් මේ සියලුම දේ මේ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන සමහරට තමන්ගේ පවුල දැන් ඉතර අවස්ථාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තවත් සිද්ධියක් තමයි එක්තරා ගැහැණු දැරිවියක් අවුරුදු 14ක 15ක වගේ ගැහැණු දැරිවියක් තමන්ගේ ගෙදර තනිවම ඉන්නේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ උසස් නිලධාරීන්. ඇයට ඒව අතිශයින් අම්මයි තාත්තයි මේ ප්‍රවේශම් සහගතව ඇයට රැකවරණය සලසනවා. හැබැයි ෆේස්බුක් හරහා ඇය ප්‍රකාශ කරනවා තමන් තනියෙන් තමන් පමණක් ගෙදර ඉන්න බව ඇය හෙළිදරව් කරනවා. මේක හරහා ඇය එක්ක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුද්ගලෙක් දෙමව්පියන් නැති වෙලාවට ගෙදරට එන්න පටන් අරගෙන ඊට පස්සේ ඇය සෑහෙන කාලයක් අපයෝජනයට ලක් වෙනවා මේ තැනැත්තා අතින්. අවසානයේ දෙමව්පියන් දැනගන්නකොට මේ ප්‍රශ්නේ ඉතාම සංකීර්ණ විදිහට දුරදිගින් තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා කරා. ඔබතුමිය සමාජ විද්‍යා අධ්‍යනාශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වශයෙන් මේ ෆේස්බුක් සංස්කෘතිය තුළ සැරිසරන මිනිසුන්ගේ ඒ ඔස්සේ සමාජයට වෙලා තියෙන අගතිය සහ ඒ ඔස්සේ සමාජයට වෙලා තියෙන යහපත පිළිබඳව මන අධ්‍යයනයක නිරත වෙන ආචාර්යවරියක් විදිහට මේ කාරණාව පුළුල්ව දකිනවා. ඒ නිසා තමයි උදාහරණ සහිතව මෙහි තියෙන හොඳ සහ නරක ඔබතුමිය අපිට මනාලෙස පැහැදිලි කර දෙන්නේ. බොහොම ස්තුතියි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රසංජලි පෙරේරා මහත්මිය අදහස් එකතු කිරීම කළේ. එතුමිය කතාව තුළ නිරන්තරයෙන්ම කියූ කාරණාවක් තමයි අපි ෆේස්බුක් හරියට ඒ කියන්නේ මේ මුහුණු
පොත හරියට පාවිච්චි කරන්න දන්නේ නැතිකම නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඔව් දැන් මුහුණු පොත ගත්තොත් එහෙම ඒගොල්ලෝ දීලා තියෙනවා Facebook security. ඒ කියන්නේ අපිට අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන අපේ යාළුවොත් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන් අවස්ථාව ඒගොල්ලෝ සලසලා දීලා තියෙනවා. මේකේ තියෙනවා ගත්තොත් එහෙම public කියලා එකක්. ඒ කියන්නේ සියලු දෙනාටම පේන්න තමන්ට ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එතකොට තමන්ගේ මිතුරන්ට විතරක් only friends තමන්ගේ මිතුරන්ට විතරක් බලාගන්න ඡායාරූපයක් ප්‍රදර්ශනය කරන්න. ඊට අමතරව එය සමාජගත වෙන්න අවශ්‍ය නැත්තම් Tamanta දාලෙවල only me කියලා තියාගන්නත් පුළුවන්. එතකොට මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන විශේෂයෙන්. එතකොට දැන් security ගත්තොත් එහෙම Facebook එකේ Facebook help කියලා කොටසක් තියෙනවා. එතකොට ඒකට අපිට ගිහිල්ලා අපි කොහොමද මුහුණ පොදු පාවිච්චි කරන්න ඕන කියලා දැනුවත් වෙන්න පුළුවන්. මේ ගැන නොඑක් ඒ කියන්නේ පුවත්පත් සංගරාවලින් ලිපි තියෙනවා. මේවා කියවලා දැනුවත් වෙන්නත් පුළුවන්. ඒතර තමන් කරන දේවල් ගැන ගොඩක් දැනුවත් වෙලා මේක කරොත් එහෙම හොඳ තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන අය ඉන්නවා. එතකොට තමන්ගේ විකාර රූපී ඡායාරූප එක්කලා ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන පුද්ගලයොත් මම සමාජයේ දැකලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒකෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙලා ඒක උකහාගෙන තවත් අය ඒ පිළිබඳ කතා කරන්න පටන් ගත්තට පස්සේ තමන්ට මඩ ගහනවා කියලා කතා කරන පිරිසකුත් ඉන්නවා. එතකොට මේකේ විවිධ තලවල පුද්ගලයෝ එතකොට චරිත බොම්ම දැකලා තියෙනවා. එතකොට අපි භාවිතා කරන විදිහ තමන්ට කොච්චර දුරට මේ මුහුණු පොත ගැන දැනුවත් වෙලා මේ ගැන අපිට කරන්න තියෙන වැඩ පිළිවෙල මොකද්ද, අපි කර යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ පිළිබඳව දැනුවත් වීම තුළින් මේ ප්‍රශ්න වඩා තවම කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි දන්නවා මේ වෙනකොට අපි කොච්චර කතා කළත් මුහුණු පොත හරියට පාවිච්චි කරන්නේ කිහිප දෙනයි. එතනින් එහාට ගියහම සමහර අය මේකේ ඕනාවට වැඩිය සැරිසරනවා. සමහර අය මේක මඩ ස්ටෝරුවක් කරගෙන තියෙනවා. තව කෙනෙකුට දැඩි ලෙස කාන්තාවන් විවේචනයට ලක් වෙනවා මේ මුහුණු පොත හරහා. ඔව් දැන් මේකෙදී අපි කියන්න ඕනේ ඒ කියන්නේ ඒක එක එක්කෙනාගේ තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට මේ කරන ඉසල දැනගන්න ඕන. සමහර වෙලාවට මම සැඟ වෙලා මේක කරන්නේ මේක කවදාවත් අහුවෙන්නේ නැහැ කියලා. නමුත් මේ සියලු දේවල් මේ දත්ත පරීක්ෂාවට ලක් වෙනවා Facebook එකේ. එතකොට නිතර තමන් ගැන report වෙන්න ගත්තොත් එහෙම මුහුණු පොතට ඒගොල්ලෝ තමන්ගේ IP address එක track කරලා එතනින් ඉවත් කරන්න පුළුවන්. මම හොඳටම දන්න දෙයක් තියෙනවා ලංකාවේ 400ක් පමණ මුහුණු පොත් ගිනුම් විවෘත කරපු එක්තරා පුද්ගලයෙක් ඉන්න. එතකොට එයා මට වරක් කිව්වා අයියේ මගේ ආයේ account හදන්න බෑනේ කියලා. ඔහු මේක භාවිතා කරේ දේශපාලනමය කටයුත්තකට. එතකොට නැවත accounts භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි එයාගේ IP address එක track වෙලා ඒගොල්ලෝ ඒක තියාගෙන ඉන්නවා. දැන් මෙයා මේ කරන වැඩේ ගැන ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නේ. එතකොට මට හිතෙන්න පුළුවන් මට මේක පේන්නේ නැහැ කියලා. නමුත් එතන ඉන්න ආයතනයේ සෑහෙන පිරිසක් මේ පිළිබඳ කටයුතු කරන. ඉතින් මේ දේවල් ගැන දැනුවත් වීමක් ඇතුව මේ වැඩේ කරනවා නම් වඩාත් හොඳයි. ඊළඟට මඩ ප්‍රචාර ගැන ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා තව කෙනෙකුට හිංසාවක් කළා තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරගන්න. ඉතින් මේ ගැන ඒ කියන්නේ අපිම තමයි ඒගොල්ලන්ව ප්‍රවර්ධනය කරන්නේ. අපිම තමයි ඒගොල්ලන්ව මාකට් කරන්නේ. හේතුව අපේ ගිනුමක් තියනවා නම් අපි කවුරු හරි ප්‍රසිද්ධ චරිතයක් වේවා එහෙම නැත්නම් Tamanට සම්බන්ධ චරිතයක් වේවා ඔහු ගැන යම් කිසි දෙයක් තියනවා නම් අපි ඒක අපේ මුහුණු පොත ඔස්සේ ෂෙයා කිරීම තුළින් බෙදා ගැනීම තුළින් අපි ඒ තුළ ක්‍රියාත්මක වීම තුළින් ඔවුන් තව තවත් මේ දේවල් කරන්න අපි උත්තේජනයක් ලබා දෙනවා. ඒතර අපි මේ දේවල් නොකර හිටියොත් මේ මඩ ප්‍රචාර කරන අයත් ඒගොල්ලෝ වෙනත් දෙයකට යොමු වෙන්න තියෙන අවකාශය වැඩි. ඉතින් මේවා අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිම තමයි සමාජය තුළ අපේම කෙනෙකුට මේ කරදරේ කරන්න පෙළඹෙන්නේ. මම හැම වෙලාවෙම කියනවා මේ මීට පෙර වැඩසටහන් වලත් මම මේක කිව්වා. අපි ලංකාව විදිහට ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි කියලා අපි කියනවා. අපිට ලොකු සංස්කෘතියක් තියෙනවා. එතකොට මේ සංස්කෘතිය මේ හැදියාව මේ අධ්‍යාපන රටාව තුළ අපි තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන එනකොට අපි මුලින්ම හිතන්න ඕන අපේ කෙනෙක් තමයි මේ ශ්‍රී ලාංකිකයෙක්. අපි මේ කරදරයට පත් කරන්නේ අපේම කෙනෙක්. එතකොට 2,25,00,000 වෙන ජනගහනයක් ඉන්න රටක අපේම කෙනෙක් ඇයි අපි කරදරයට පත් කරන්නේ? අපි ක්‍රිකට් ගහනකොට අපි ව්‍යා ශ්‍රී ලංකා කියලා කියනවා. එතකොට ඇයි අපිට බැරි
අපේම කෙනෙක්ව මේ විදිහට අපහසුතාවයට පත් කරන එක වළක්වා ගන්න බැරි. එතකොට අපි අපේ අම්මලා නංගිලා එතකොට අපේ දුවලට අපි ආදරෙයි. එතකොට ඒ වගේම මේ සමාජයේ ඉන්න දියණියක් මේ සමාජයේ ඉන්න කාන්තාවක් කියලා හිතන්න බැරි කම මොකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේක හැම වෙලාවෙම අපි දැනගන්න ඕන. ඒ කියන්නේ පුද්ගල බද්ධයි මේක. අපි පුද්ගලිකව තීරණ ගන්න ඕන. අපි කාටවත් කරදරයක් නොකර මේ සමාජාලය අපි වඩාත් යහපත් දේ වෙනුවෙන් යොදා ගන්න පුරුදු පුහුණු වෙන්න. ඔව්, විවේචනයටත් ශිෂ්ටත්වයක් තියෙන ඕනේ. ඒක සාහසික ලෙස ඊට වෙනකොට මිනිසුන්ගේ චරිත ඝාතනයට ලක් වෙනකොට ඇත්තටම මුහුණු පොත මිනිසුන්ගේ ජීවිතය එක්තරා ආකාරයට පරිහානියට ලක් කරන්න යොදාගත්තා වෙනවා. දැන් අපි සමාජයේ දිහාවට හැරිලා බැලුවහම මේ මුහුණු පොත ඉතාම ලස්සනට ප්‍රයෝජනවත් විදියට තමන්ටත් සමාජයටත් වැඩදායක විදියට පාවිච්චි කරන පුජ්‍යලින් ඉන්නවා. එතකොට එය අපිට ප්‍රසාදයෙන් ගැන කතා කරන්න පුළුවන්. නමුත් අර බහුතරයක් දෙනා කියනවා වගේ මේක ඇත්තටම කිව්වොත් නූගත් මනුස්සයාගේ ඉඳලා හොඳ බුද්ධිමට්ටමක් තියෙන හොඳ අධ්‍යාපනයේ නිහල පුජ්‍යලෙක් දක්වාම පාවිච්චි කරන මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. නැත්නම් සැරිසරන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට ප්‍රශ්න රාශියක් මතුවෙලා තියෙනවා. දැන් අර කිව්වා වගේ අපි කියනවා ව්‍යාජ account වලින් ව්‍යාජ ගිණුම් වලින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරනවා. ඇත්තටම හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා අපිට සමාජයට පෙන්වන්න උත්සාහ ගන්නවා. එතනින් එහාට ගියහම අපි බොරු වෙළඳ ප්‍රචාරණ මේක තුල සිද්ධ වෙනවා. මේ ඔක්කොමත් එක ගත්තහම අද Facebook භාවිතයේ එක්තරා ප්‍රමාණයක අවදානම් තත්ත්වයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආරක්ෂණ අංශය කොහොමද මේ සඳහා සීරුවෙන් ඉන්නේ? අපි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විදිහට අපි අපේ සේවකයන් සඳහා අපි අන්තර්ජාලයේ භාවිතා කරද්දී Facebook දැනට අපි යම්කිසි ප්‍රමාණයකට අපි සීමා කරලා තියෙනවා. මොකද Facebook සමග අපිට ඇතිවෙන ගොඩක් තර්ජන තියෙනවා. මොකද උදාහරණයක් වශයෙන් ගත්තොත් Facebook තුලින් අපිට වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට මැසේජ් එකක් එන්න පුළුවන්, මැසෙන්ජර් ත්‍රූ, මේකත් එක්ක මොනහරි වෛරස් එකක්, මේ වගේ අපිට හානිකර දෙයක් මේ තුලින් අපේ කම්පියුටර් එකකට, අපේ සිස්ටම් එකකට ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්, කියන ඒ විදිහ ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ටෙලිකොම් විදිහ ආයතනය විදිහට අපි ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්නේ අපේ තියෙන පාරිභෝගිකයන්ට අපි ආරක්ෂිත සිකුව සර්විස් එකක් දෙන එක. ඉතින් මේ අනුව අපි අපේ තියෙන සිස්ටම් වලට මේ දේවල් වලට අර කියන විදිහට වෛරස් මැල්වෙයා කියන එක ඉන්ෆෙක්ට් වෙන එක වළක්වා ගන්න අපි ආරක්ෂා කරලා තියෙනවා. ඊට අමතරව අපි කරලා තියෙනවා අපේ කස්ටමර්ස් ලගේ පැත්තෙන් මොනවාරි ඉන්සිඩන්ට් අපිට රිපෝට් වෙනවා නම් ඒ සම්බන්ධව අපේ ඉන්ෆර්මේෂන් සිකියුරිටි ඩිවිෂන් එක විදිහට අපි කස්ටමර්ස්ලට උපදෙස් දෙනවා මොන විදිහටද ඇක්ෂන් ගන්න ඕනේ, Facebook account එකක් භාවිතා කරන්න ඕනේ කොහොමද කියන එක. ඊට අමතරව මම කියන්න කැමති ගොඩක් වෙලාවට අපි observe කරලා තියෙන දෙයක් තමයි අපි Facebook account එකක් හදද්දී භාවිතා කරන password එක. ගොඩක් වෙලාවට users පාවිච්චි කරන්නේ Facebook account එකට, email එකට, තමන්ගේ online banking account එකට, මේ හැම එකටම පොදු password එකක් තමයි, common password එකක් තමයි භාවිතා කරන්නේ. එතකොට මේ නිසා ගොඩක් වෙලාවට financial fraud එකක් දක්වා මේ දේවල් වර්ධනය වෙන්න අවකාශය වැඩි. හොඳයි. දැන් අපි කතා කරමින් උන්නේ Facebook භාවිතය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න පිළිබඳව. දැන් ඇත්තටම මේ ප්‍රශ්න අවම කරගෙන යන්න අපි ආයෙමත් කතා කළොත් අපේ මුහුණු පොත භාවිත කරන පාරිභෝගිකයන්ට. ඔව්, ඇත්තටම දැන් අර මුලින් මතක් කරා වගේ මම ඒකටත් යමක් එකතු කරන්න ඕන. පාස්වර්ඩ් එකක් හදාගන්නකොට කම්ප්ලෙක්ස් පාස්වර්ඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ අපි යොදා ගන්න ඕන අපේ නමක් නෙවෙයි. ඒ කියන්නේ අපිට තව කෙනෙකුට ගෙස් කරන්න, අපි කියන අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් එකක් අපි ඒකට යොදා ගන්න ඕන. ඒ සඳහා අපි කැරක්ටර්ස්, ඒ කියන්නේ අකුරු යොදා ගන්න පුළුවන්. ඊළඟට නියුමරික් ලෙටර්ස්, ඒ කියන්නේ අංක යොදා ගන්න පුළුවන්. ඒත් අතරම ස්පෙෂල් කැරක්ටර්ස් කියලා
තියෙනවා අපි ඔය ඩොලර් වගේ සංකේතය යොදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් යොදාගෙන තමන්ගේ මුරපදය එහෙම නැත්නම් පාස්වර්ඩ් එක අපිට ප්‍රොටෙක්ට් කරගන්න එහෙම නැත්නම් ආරක්ෂිත කරගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම තමන්ගේ මුහුණු පොත තමන්ගේ දුරකථනයට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ අපි කියනවා වෙරිෆිකේෂන් ටු ඔතෙන්ටිකේෂන් කියලා අපි කියන එකට. ඒකෙදි විශේෂයෙන් පාවිච්චි කරන ඕන කේතයක් එවනවා මුහුණු පොතෙන් අපේ ජංගම දුරකථනයට, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකට. එතකොට මේක අපි යොදා ගන්න ඕන මේ මුහුණු පොත හැක්වීම වෙන කෙනෙකුට අතට පත් වීම වළක්වා ගැනීම උදෙසා. තමන්ට මොකද ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම මුහුණු පොතෙන් අහනවා ඔබේ දුරකථන අංකය කුමක්ද කියලා. එතකොට ඒකට අපිට කේතයක් කියලා නැවත අපිට ඒක යවත් කාලේ කරගෙන හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕන. ඊට අමතරව තමන්ගේ ඒ කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා නම් මේකටත් මුරපදයක් යොදා ගන්න. මොකද මේක වෙන කෙනෙක් අතර පත්තුනොත් එහෙම ඒකෙන් තව ඒ කියන්නේ යම් කිසි බුද්ධි මට්ටමක් නැති කෙනෙකුට කරදරයක් කරන්න චේතනාවෙන් ඉන්න පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට මේක අතර පත්තුනොත් එහෙම ඒගොල්ල වැරදි දෙයක් කරන්න පුළුවන් ඔබේ ජීවිතේට. එතකොට මේ ගැන සැලකිලිමත් වෙන්න. ඒක ඊළඟට තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන ඡායාරූප මේව ගැන සැලකිලිමත් වෙන්න. සමහර වෙලාවට සමහර පුද්ගලයන් මම දැකලා තිනවා ඒක තව කෙනෙක් අතර පත් කරනවා කිසිම තැකීමක් නැතුව. ඒත් ඒ අවස්ථාවේ තප්පරයකින් තමන්ගේ ඡායාරූපයක් වෙනත් ගිණුමකට එක් කරගන්න පුළුවන්. ඒත් මේක නැවත භාවිතා කරන්න පුළුවන් තමන්ට මඩ ප්‍රචාරයක් කරන්න. ඒත් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට දුරකථන අලුත් ඇඩියාවකට දෙනවා නම් සියලුම දේවල් ඉවත් කරගන්න. තමන්ගේ පුද්ගලික තොරතුරු ඉවත් කරගෙන ඒ බාර දෙන්න. ඊළඟට පරිගණක තුනත් එහෙමයි. එතකොට මේවට මුරපද යොදන්න. එතකොට මේ මුරපද සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන්. දැන් හැම මේ ගිණුමකටම එකම මුරපදේ යොදා ගන්න ගොඩක් අය මට පේනවා. ඒ කියන්නේ තරමක් වයසින් වැඩි අයට අමතක වීමේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ අමතක වීම ප්‍රශ්නය කරගන්නේ නැතුව මේක කොහේ හරි ලියලා තමන්ට සුරක්ෂිත තැනක ආරක්ෂා කරලා ගබඩා කරලා තියාගන්න. ඒක ගැටලුවක් වෙන්නේ එකක් නෑ. ඒ කියන්නේ තවත් කෙනෙකුට අතර පත් වෙන්නේ නෑ ඒක. ඒතකොට තමන්ගේ පුද්ගලික ලිපිගණු තියෙන ගොනුවක මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඒතකොට මේ දේවල් භාවිතා කිරීම තුළින් තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි මම අර කලින් කිව්වා වගේම ඒ කියන්නේ තමන් මූණ පොතට එක්කහු කරගන්න පිරිස අතර චැට් කරගන්නේ මොනවාද කියන එක. එතකොට සමහර වෙලාවට අපි පුද්ගලික දේවල් ගොඩක් වෙලාවට කියන්න පුළුවන් අපේ දුක වේදනාව තුනී කරගන්න. එතකොට ඒකෙන් අවස්ථාවක් තව කෙනෙක් ගන්න පුළුවන්. මම මේක දැකලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ තවත් කාලයක් ගිහිල්ලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් තියාගෙන ඉඳලා මේක තම මූණ පොතකට එක් කරනවා. මෙන්න මෙයා මාත් එක්ක මෙන්න මේ විදිහට කතා කරයි කියන එක. එතකොට ලොකු ප්‍රශ්නයක් ඇතෙන්දි. එතකොට අපි පුද්ගලිකව කෙනෙක් එක්ක මිතුරෙක් එක්ක එයා තරහ වුණා කියලා ඒ දේ නැවත සමාජගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒකෙන් වෙන්නේ සමහර විට ඒක බලලා විනෝද වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට ජීවිතේ හමු නොවෙන්නත් පුළුවන්. හමු වෙලා නැති අය වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ එතෙන්ට ලයික් කමෙන්ට්ස් දාන්න පුළුවන්. හැබැයි අර කියන පුද්ගලයා අර කියන චරිතය අපිට ජීවිතේ යම් කාලයකදී නැවත හමු වෙන්න පුළුවන්. එතකොට ඒ හමු වීමකදී එතකොට ඇතිවන තත්ත්වය අපිට හිතන්න පුළුවන් අපරාධේ අපි ඒ දේ එදා කරේ කියන එක. ඉතින් මේ පසුතැවීම ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක හරියට කල්පනාවෙන් භාවිතා කරා නම් මීට වැඩිය දේවල් මේ මුහුණු පොත ඔස්සේ කරන්න පුළුවන් රටට දැයට කියන එක තමයි මම හිතන්නේ. හොඳයි. මුහුණු පොත හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අද අපි ඔබව දැනුවත් කරනවා. ජේෂ්ඨ අන්තර්ජාල සේවම් යන්ත්‍ර ප්‍රශස්තීකරණ ඉංජිනේරු සහ ඩිජිටල් අලෙවිකරණ උපදේශක පුලස් දිවන්නේ ආරච්චි මහත්මයා වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ප්‍රියන්ත විජේසුන්දර මහත්මිය මේ පිළිබඳව අපිව දැනුවත් කරනවා. ඔබේ අදහස් අපිට එකතු කරන්න තව කෙටි වෙලාවක් තියෙන බොහෝ දුරකථන ඇමතුම් වෙනවා. නමුත් අපි දුරකථන ඇමතුම් වලට අවස්ථාව ලබා දුන්නේ නැහැ. එහෙම වුණා නම් එහෙම අපි කතාබහ මේ තරම් දිගට අරගෙන එන්න හම්බ වෙන්නේ නැහැ. දැනුවත් කිරීමක් සිද්ධ කරන්න ලැබෙන්නේ නැති නිසා 011-2-697-500-011-5491 අපේ දුරකථන මාර්ග දෙක විවෘතයි.
පෙරරු නවයට තියෙනවා විනාඩි 11ක කාලය. කද අපි කතා කරන්නේ මුහුණු පුත ගැන. පුත් ගොඩක් තියෙනවා. ඒ අතරේ අපි කියනවා ජීවිතේ පොතක් කියවන්න මිතුරෙක් ආශ්‍රය කරනවට වැඩිය ඒකෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් මුහුණු පොත කියන තැන සැරිසරනකොට, මේක ඇසුරු කරනකොට, මේකත් එක්ක මිත්‍රශීලීව ගනුදෙනු කරනකොට අපි ටිකක් පරිස්සමෙන් තමයි කරන්න ඕනේ කියන කාරණාව සමාජයේ දිහාවට ඇස් දෙක ඇරලා බැලුවාම දවසින් දවස වාර්තා වෙන ප්‍රවෘත්ති මේ සහපුවත් මේ කරුණුත් එක්ක අපිට හිතෙනවා. නමුත් මේක හරියට පාවිච්චි කරොත් මිනිස්සුගේ ජීවිතයේ දියුණුවට යොදා ගන්න පුළුවන් තැනක් කියන කාරණාවත් අපි දන්නවා. දුරකථන නැවතුමක් තියෙනවා කුරුණෑගලටයි අපි එන්නේ. අයිබෝන්. අයිබෝන් ඔබතුමියට බොහොම ස්තුතියි. ඒ වගේම මුහුණු පොත කියලා කියන්නේ ලෝක තාක්ෂණ පරිවර්තනයක්. ඒක අපි කොහොමද රටට ඵලදායිතාවය උද්ගලයන්ගේ සහ කියන්නේ රටේ පුරවැසියන්ගේ ආකල්ප සහ චින්තනයන් ආධ්‍යාත්ම දිස්සගන්න මේක උපයෝග කරගන්න පුළුවන්. ඛේදවාදිකය තමයි අපේ රටේ තාක්ෂණ මෙවලම් වලින් දරුවන්ට හෝ වැඩිහිටියන්ට, විශේෂයෙන්ම දරුවන්ට මේ ඵලදායිතාවයේ තාක්ෂණය කොහොමද එකතු කරගන්නේ කියලා දැනුම ලබා දෙන්නේ නැති ඛේදවාදික කප්පේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙනවා. ඒක වෙනම කතිකාවක්. මම ඊයේ දිනේ මූණු පොත හරහා දැන් මේ සාහිත්‍ය ගනුදෙනුවක් කරන්න පුළුවන්. එතකොට මම ඊයේ මහගම ශේෂරගේ කවියක් පාසල් නොගිය අම්මා, බතලකොළ තම්බා, පාසල් යැවු අම්මා, ඒ කියන්නේ ඒක ලොකු කතාවක් මහගම ශේෂරගෙන් කිව්වේ. ඒක මම යැවුවාම අම්මා කියන පිළිතුරු එවල තිබුණා. ඉතින් මෙන්න මේ වගේ දරුවන්ගේ ඒ කියන්නේ මේ තාක්ෂණ ඒ කියන්නේ තාක්ෂණයෙන් ආධ්‍යාත්ම දියුණු කරන්න, ආකල්ප චින්තනය වර්ධනය කරගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන් සාහිත්‍ය ගනුදෙනුවක් කරගන්න පුළුවන්. ඉන්නේ ඒක අපේ රටේ මේ රටේ පාලකයන් ප්‍රමිතීකරණයක් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්නේ තාක්ෂණයෙන් කොහොමද ඵලදායීතාව එකතු කරගන්නේ. ඒ නිසා තමයි මේක නිල් චිත්‍රපටි බලනවා, නරක දේවල් බලමින් දරුවන් යන් මේක දරුවන්ගේ වර්ධක වැඩි හිටියන් වර්ධනය, පාලකයන් ප්‍රමිතීකරණයක් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්නේ. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි කුරුණෑගලින් අතුල මහත්මයා අදහස් එකතු කළේ. එතුමා කියනවා මේ පාසල් පද්ධතියට මේ Facebook භාවිතය පිළිබඳව, මුහුණු පොත භාවිත කරන ආකාරය පිළිබඳව එකතු කළොත් හොඳයි කියලා. ඇත්තටම එකතු කළොත් හොඳයි. මොකද දැනට අවුරුදු 13යි 18යි අතර 870,000 පමණ පාසල් ශිෂ්‍යෝ ප්‍රමාණයක් මේකේ සැරිසරනවා. එතකොට අවුරුදු 15ත් 13ත් අතර 120,000 පමණ ගිනුම් තියෙනවා මේ මුහුණු පොතේ. එතකොට මේගොල්ලෝ මේ වයස් මට්ටම් කොහොම හදලා තියෙනවද කියන්නත් පුළුවන්, සමහරට වැඩිහිටියෝ වෙන්නත් පුළුවන් මේක කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ සංඛ්‍යා අනුව මෙච්චර ප්‍රමාණයක් කියලා අපිට කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ දැනුවත් කිරීම පාසල් මට්ටමින් කරගෙන යනවා නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ අපි තොරතුරු තාක්ෂණ ගුරුවරු ඉන්නවා. ඒකට මේ ගුරුවරුන් ඉස්සෙල්ලා දැනුවත් කරන්න ඕන. ඒත් එක්කම මේ මුහුණු පොත වගේ සමාජ ජාල අඩවි අන්තර්ජාලය අපි කොහොමද අපේ හොඳ දේවල් වලට භාවිතා කරන්නේ කියන එක කල්පනා කරලා කරන්න ඕන. එතකොට ඊළඟ දේ තමයි අපි මේකේ හොඳ පැත්තක් අපි දකින්න ඕන. ඒ කියන්නේ ධනාත්මක පැත්ත අපි කතා කරන්නම ඕන. එතකොට මේකෙදි ගොඩක් අය සමාජ ව්‍යසනයන් තුළදී, ඒ කියන්නේ අපේ රටට එන ඒ කියන්නේ ස්වභාවික විපත්වලදී පිහිට වෙන්නේ කොහොමද? මෙන්න මේ දේවල් අපි කතා බහට ලක් කරනවා. ඒත් එක්කම උදව් කරන්න, කියන්නේ ගම් වතුරක් ඇති වුණාම, නායෑමක් ඇති වුණාම, සුනාමි අනතුරු වලදී අපි උදව් කරලා තියෙනවා මීට කලින්. ඒ කියන්නේ සමාජයේ පිරිස එක්කහව කරගෙන අපි මේගොල්ලන්ට දායකත්වයක් ලබා දෙමු. ඒත් එක්කම අපි උපකාරයක් කරන්නට මෙතෙන්ට යමු කියලා යෝජනා කරලා ලොකු වැඩසටහන් කරන තරුණ තරුණියෝ පිරිසක් ඉන්නවා මේ රටේ. එතකොට ඒගොල්ලන්ගේ ඒ වැඩසටහන් අපි දිරිමත් කරන්න ඕන. එතකොට අපි පාසල් පුස්තකාලයක් ගත්තොත් එහෙම දුෂ්කර පාසලක පුස්තකාලයකට අපිට උදව් කරන්න පුළුවන්. ඒ පුස්තකාලය අපිට හදලා දෙන්න පුළුවන්. ඒතර මේක සමාජමය වශයෙන් සමාජයේ විවිධ පිරිස් ඉන්නවා. ඒ කියන්නේ ධනවතුන් ඉන්නවා. මේගොල්ලෝ එක්කහු කරගෙන මේ වගේ වැඩසටහන් කිරීම තුළින් ඒගොල්ලන් ලොකු ප්‍රයෝජනයක් රටක් දියුණු කරන්න අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපි අපේ ජීවිතයට එක්කහු කරගන්න ඕනේ. ඒ කියන්නේ නරක පැත්ත දකින්නවටත් වැඩිය, නරක පැත්තට යනවටත් වැඩිය, මේ විකාර රූපී දේවල් ගැන කතා කරනවටත් වැඩිය, මේ නිෂ්පද දේවල් වලට තමන්ගේ කාලය යොමු කරනවටත් වැඩිය වඩා ධනාත්මක දේවල් සඳහා අපි යොමු වෙන්න වටිනවා. හොඳයි, දැන් අපි අවසන් වශයෙන් කතා කරමු. දැන් මුහුණු පොත පාවිච්චි කරන්න පුළුවන් තරම් හොඳ විදිහට කියලා අපි උපදෙස් දෙනවා. නමුත් අපි නොදැනුවත්වම අහු වෙන්න පුළුවන් උගුල් තියෙනවා.
ඔව් මෙහිදී මම කියන්න ඕන ඒ කියන්නේ අපි chat කරනකොට සමහර වෙලාවට එක එක්කෙනා එවනවා links. ඒ කියන්නේ විවිධ web අඩවි වලට links එවනවා. සමහර links අපි බැලුවොත් එහෙම නොදන්නා අකුරු වලින්. ඒ කියන්නේ නමක් නැහැ එතන. ඒ කියන්නේ අකුරු වගේක් තියෙනවා අපි ඒක click කරනවා. ඔබ නොදැනුවත්වම ඔබේ පරිගණකයට ඔබ නොදන්නා මුදුකාංගයක් බාගතක වෙන්න පුළුවන්. ඒකට මේත් එක්කම Taman යොදන මුරපද ටික ඔහුගේ ඒ ඩේටාබේස් එකට අන්තර්ජාලය ඔස්සේ යොමු වෙලා කරදරයට පාත්‍ර වෙච්ච පුද්ගලයෝ මේ රටේ ඉන්නවා. එතකොට ඒ මේවා ගැන දැනුවත් වෙන්න ඕනේ. මේ හැමදේම ක්ලික් කරන්න යන්න එපා. ඊළඟට ඒක ඒගොල්ලෝ මුහුණු පොතෙත් ඒගොල්ලන්ගේ security කියලා වෙනම ආරක්ෂක අංශයක් තියෙනවා. මේ ආරක්ෂක අංශය ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා ඒගොල්ලන්ගේ පිටුවේ මේ වගේ දේවල් වෙන්නත් පුළුවන් කියලා. එතකොට ඔබට ඒ දේවල් ගැන දැනුවත් වීමට අවශ්‍ය නම් මේ web ලිපිනය ටයිප් කිරීම තුලින් ඒවා බලා ගන්න පුළුවන්, දැනුවත් වෙන්න පුළුවන්. facebook.com alaira help alaira security කියලා ටයිප් කරොත් එහෙම ඔබට ඒ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්, තව දුරටත් දැනුවත් වෙන්න. අපේ යලිත් වතාවක් මතක් කරමු ලිපිනය. facebook.com alaira help alaira security කියලා. ඒක අපි කියනවා ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම facebook.com/help/security කියන එක. එතකොට මේ තුලට ගිහිල්ලා අපි දැනුවත් වෙන්න පුළුවන්. අපි නොදන්නා දේවල් බහුතරයක් ඒක ඒගොල්ලෝ අපිට දැනුවත්භාවයේ උදෙසා තිල්ල කරලා තියෙනවා. ඉතින් මේවා මුහුණු පොතට යන්න කලින් දැනුවත් වෙන්න. ඊළඟට ඒගොල්ලෝ කියලා තියෙනවා secure your account කියලා. ඒ කියන්නේ ඔබේ ගිණුම සුරක්ෂිත කරගන්න. ඒ දේවල් සඳහා ඒ සියලු දේවල් රූපමය ආකාරයෙන්, يعني සමන්ට තේරුම් ගන්න පුළුවන් ඉතා පහසු ක්‍රමයකට මේගොල්ලෝ සකසලා දීලා තියෙනවා. ඉතින් මේව ගැන දැනුවත් වුණොත් එහෙම තමන්ට එන කරදර වලින් වඩාත් ප්‍රවේශම් වෙලා ආරක්ෂාකාරී වෙලා සමාජමය කටයුත්ත සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. දැන් මේ Facebook මුහුණු පොත සහ හැමෝගෙම අතේ ඕනම දෙයක් පටිගත කරගන්න පුළුවන් ජංගම දුරකථන තියෙනවා. මේව නිසා බොහොම පරිස්සමෙන් සමාජයේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි පුලස්ති මහත්මිය ඔබ සහ මම අතිශය පෞද්ගලික දෙයක් කතා කරනවා. මෙතුමියට පුළුවන් මේක හිමින්සරේ වීඩියෝ කරගන්න, තමන්ගේ ජංගම දුරකථනේ පටිගත කරගන්න. හැබැයි එසනින් මෙතුමියට පුළුවන් මේක මුළු ලෝකෙටම උදාහරින්න. ඔව්, ඒකෙදි ඒ කියන්නේ අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපි කතා කරන්නේ කොයි වගේ පුද්ගලයොත් එක්කද, අපි ආශ්‍රය කරන අයත් එක්ක කොයි විදිහට. දැන් සමහර දේවල් වලදී මේ ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ ජීවිතයේ තනිකමත් එක්ක ජීවිතය ගෙනියන අයට තමයි මේ ගැටලු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ සමාජයෙන් කවුරු හරි එක්කෙනෙක් තමන් එක දීර්ඝකාලීනව කතා කරනවා නම් ඔහුත් එක්ක සියලු තොරතුරු බෙදා හදා ගන්න පෙළඹෙලා ඉන්නවා. එතකොට ඒ පුද්ගලයා සමහර විට හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, නමුත් නරක අයත් ඉන්න පුළුවන් ඒ අතර. එතකොට ඔබ ඒ අවධානම ගන්න වෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට කතා කරද්දි තමන් කතා කරන්නේ මොනවද, තමන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ල මේ අන්තර්ජාලය ඔස්සේ කෙනෙකුට කියනවද නැද්ද, එහෙම නැත්නම් තමන්ගේ මිතුරෙක් හොයාගෙන යනවද. එතකොට මේ තමන් තනියෙන් ඉන්නවා නම් තමන්ට මොකක් හරි ගැටලුවක් සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඒ වගේ ආයතන තියෙනවා මේ රටේ. එතකොට මේ ඒ ආයතන වලට යොමු වෙන්න කෙනෙක් ඇත්තෙම නැත්තම් එහෙම නැත්තම් තනිව ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවා. මේ දේවල් අපි අපේ ජීවිතයට ඇතුල් කරගන්න ඕන. ඉතින් අනිත් කාරණේ තමයි දැන් මේ ඒ කියන්නේ අපි මුහුණු පොත භාවිතයේදී අපි කරන වැරදි ටික හරියට අපි ඉස්සෙල්ලා කොලේකවත් ලියා ගන්න. අපි මෙන්න මේ දේවල් අද කරා, මේ දේවල් ආය කරන්න හොඳ නැහැ කියන එක. මොකද දැන් මම මෙච්චර කොච්චර කතා කරත් මේ ගැන මෙතුමිය කොච්චර කිව්වා මේක හෙට දිනේත් කරන පිරිසක් ඉන්නවා. ඒක තමයි නේද, මෙහෙම තමයි නේද වෙන්නේ කියලා අහගෙන ඉඳලා ගිහිල්ලා ඒ වැඩේම කරනවා. ඉතින් මං කියන්නේ අලියා ගන්න මේක මං අද ආය කරන්නේ නැහැ කියලා. එතකොට තමන්ගේ මොලේට ඒක යනවනේ. මොකද අපේ අයට ගොඩක් වෙලාවට කියන දේ එකපාරම ධාරණය කරගන්න බැරි ශක්තියක් තියෙනවා. ඉතින් ළඟට අපි ඍණාත්මක දේවල් වලට යොමු වෙනවා වැඩි, ධනාත්මක දේවල් වලට වැඩිය. හැබැයි අපි ධනාත්මක දේවල් වලට යොමු වුණොත් මම කියන්නේ අපි තාම දියුණු වෙමින් පවතින රටක්. අපි මේක දියුණු කරගන්න ඕනේ. ඒක දියුණු කරගන්න පුළුවන් එක අංශයක් තමයි තාක්ෂණය කියන්නේ. ඒක තාක්ෂණයේ මුහුණු පොත වගේ දේවල්, ඊටම හොඳ දේවල් අපි කරන කියන දේවල් තවත් වැඩි දියුණු කරගන්න. ඒ සඳහා අපි යොදා ගන්න ක්‍රම වේදයක් යොදාගමු කියලා, ඒ සඳහා අපි කැපවෙමු කියලා ඉල්ලීමක් මම කරනවා. හොඳයි. මම දැනගන්න කැමතියි දැන් Facebook ඔස්සේ සිදුවෙන අපරාධවලට එහෙම අගතියට පත්වෙන පාර්ශ්වය වෙනුවෙන් කිසියම් ක්‍රමවේදයක් තියෙනවද, නීතියක් තියෙනවද, සරණක් තියෙනවද?
ඔව් මේ වන විට රටේ විශාල සිදුවීම් ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා. ඒකම රජයක් විදිහට අපිට මහජනතාවට සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා සර්ට් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියලා ආයතනයක්. මේ තුළින් අපිට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මොනවද මේ වගේ සිදුවීමක් වුණොත් ඊගවට කරන්න තියෙන නීතිමය පැත්තෙන් මොනවද කරන්න පුළුවන්, මේ වගේ උපදෙස් ලබා ගන්න අපිට මෙහෙම ආයතනයක් තියෙනවා. ඔබට අවශ්‍ය නම් මම කැමති අපි කියමු ආයතන. ඔබට පුළුවන් මෙම ආයතනේ සම්බන්ධ කරගන්න 0112 1 2 6 9 1 2 0112 1 2 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2 0 6 9 1 2
පුළුවන්. ඊට අමතරව මේ ආයතනය මගින් රටපුරා පාසල් ශිෂ්‍යයන්ට, එවැගේම ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන අවේයනස් ට්‍රේනින් මේ දේවල් ලබා දෙනවා. ඊට අමතරව සිදුවීමක් වුණොත් අපිට සමහර අවස්ථාවල Facebook direct අපිට contact කරලා අපි report කළාට සමහර දේවල් අපිට වළක්වා ගන්න බැරි අවස්ථාවල රාජ්‍ය ආයතනයක් විදිහට ශ්‍රී ලංකා සර්ට් ආයතනයට පුළුවන් මේ විදිහට direct involve වෙලා අපේ තියෙන ප්‍රශ්න වලට අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. මම මේකට යමක් එක්කව කරන්න කැමති. ඒ කියන්නේ ඒත් එක්කම පොලිසියේ තියෙන නිලධාරීන්, ඒ කියන්නේ අපරාධ පරිශ්‍රම දෙපාර්තමේන්තුව දැන් තමන්ගේ නිලධාරීන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. police.lk එක හරහා සයිබර් ක්‍රයිම් කියලා එක සෙක්ෂන් එකක් තියෙනවා. අන්න ඒ සෙක්ෂන් එක ක්ලික් කරලා ඔබට පුළුවන් ඒ අංශයට යොමු වෙලා තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. මේ සම්බන්ධයෙන් අපරාධ පරිශ්‍රම දෙපාර්තමේන්තුව තමන්ගේ ඒ පැමිණිල්ල විභාග කරන්න යොමු වෙනවා. යති මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔව්, අපි දුරකථන අංකයක් තියෙනවා. අපි මතක් කරමු ඒ දුරකථන අංකය පැමිණිලි කරන්න පුළුවන්. මේ දුරකථන අංකයට 0112 32 69 79. ඔව්, 0112 32 69 79 දුරකථනයෙන් ඔබට පුළුවන් සම්බන්ධ වෙලා කිසියම් අගතියක් සිද්ධ වෙනවා නම් Facebook කරා සයිබර් ක්‍රයිම්ස් අපි කියනවා කිසියම් ආකාරයකට අපිට අපරාධයක් සිද්ධ වෙනවා නම් Facebook එකෙන් මේ දුරකථන අංකයට කතා කරලා පැමිණිලක් කරන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කියමු වැඩසටහනේ સમાප්තියට මුහුණු පොත පාවිච්චි කරනකොට අපි මොනවද කරන්න ඕනේ? විශේෂයෙන් තමන්ගේ ඡායාරූප ගැනීමේදී, ඒවා ප්‍රචාරය කිරීමේදී තමන්ගේ යාළුවන්ට පමණක් ඒක සීමා කරගන්න. ඊළඟට තමන්ගේ ඉන්න ලොකේෂන් එක, තමන් ඉන්න ස්ථානය පිළිබඳ දැනුම් දීමක් කරන්න එපා. මොකද සොර සතුරන්ගේ ග්‍රහණයට තමන්ගේ නිවස ලක් වෙන්න පුළුවන් තමන් නැති අවස්ථාවක. ඊළඟ තමන්ගේ කුඩා දරුවන්ගේ ඡායාරූප යොමු කිරීමේදී ගොඩක් සැලකිලිමත් වෙන්න. එතකොට ඒ දරුවන්ට අනතුරක් වෙන එක වළක්වා ගන්න පුළුවන්. මොකද මුදල් හොයන මංකොල්ල කන පිරිසක් ලංකාවෙත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒ තමන්ගේ දරුවාට අනතුරක් කරන්න තියෙන අවස්ථාව වැඩි. ඒත් එක්කම දරුණු ආගමික දේශපාලනික දේවල් ටයිප් කරලා ඒවා සමාජගත කරන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ දේශපාලන මතයක්, ආගමික මතයක් දරුවට කමන්නේ. එය තමන්ගේ දේශපාලනය සහ ආගමය දියුණු කරන්න යොදා ගන්න. තවත් කෙනෙකුට, තවත් ආගමකට තම දේශපාලන ප්‍රතිවාදියෙකුට පහර දෙන්න යොදා ගන්න එපයි කියන ඉල්ලීම මම කරන්න කැමතියි. ඔව්, ප්‍රියන්ත විජේසුන්දර මහත්මිය. ඔව්, Facebook සමග අපිට security කියන දේ ගොඩක් වැදගත් දෙයක් අපි කතා කළා. ආරක්ෂාව පිළිබඳව මෙතනදී අපිට පුළුවන් අපේ තියෙන Facebook account එක දැනට තියෙන security features වලින් අපිට ගොඩක් ආරක්ෂිත තත්ත්වයකට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම කියන්න කැමති, අපි කතා කරුවා අවුරුදු 13ත් 18ත් අතර වයසේ දරුවන් ගැන. ඉතින් මේක වගකීම තියෙන්නේ අපේ වැඩිහිටියන් මත තමයි වගකීම තියෙන්නේ. දරුවන්ගේ ආරක්ෂාව මොන වෙබ්සයිට් දෙයල බලන්නේ, මොන විදිහෙද්ද Facebook භාවිතා කරන්නේ කියන එක. ඉතින් මේක සමාජයේ වගකීමක් තමයි. අපේ අනාගත පරපුර මොන විදිහටද මේක භාවිතා කරන්නේ කියන තැනට අරන් යන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. 2004 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා මේ ලෝකෙට බිහි වෙච්ච මුහුණු පොත පිළිබඳව අපි කතා කළේ. එහි නිර්මාතෘවරයා මාක් සකර්බර්ග් අද වෙනකොට සතුට වෙනවා මේ ලෝකයේ තමන් නිෂ්පාදනය කරපු දෙයින්, තමන් සොයාගත්ත දෙයින් වැඩ ගන්න ආකාරය දිහා බලලා. සෙවරින් ඩස්ටින් හගස් අපට අමතක කරන්න බෑ. ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේක ලෝකයට අරගෙන ආවේ. ද හාවර්ඩ් සරසවියේ ශිෂ්‍යයන් අතරට සීමා වෙච්ච මේ මුහුණු පොත අද මුළු ලෝකෙම උගත් නූගත් ඇති නැති පන්තිභේදයකින් තොරව අපි වයස් පරතරයකින් තොරව පාවිච්චි කරනවා. හොඳට නරකට දෙකටම යොදා ගන්න පුළුවන්. දියුණු වෙන්නත් පරිහානියටත් අපිට මේක උපයෝගී කරගන්න පුළුවන්. ඕනෙම නම් කෙනෙක්ට තමන්ගේ ආචාර ධර්ම පද්ධතිය විනාශ කරගන්නත් පුළුවන්, ඒක ලෝකෙට කියලා දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආකල්පයේ මේ වෙනසක් ඇති කරගන්න හොඳම තැන කියලා අපි දැනගන්නේ වෘත්තියට පෞරුෂයට දෙකටම හොඳට යොදා ගන්නත් පුළුවන්, නරකට යොදා ගන්නත් පුළුවන්. මේ යහපත අයහපත දෙකම කැන්දෙන හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ සැරිසරන්න ඕනේ වැඩ කරන්න ඕනේ තැනක. අපි පුරා හොරාවකට ආසන්න කාලයක් සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියේ සැරිසරවේ ෆේස්බුක් ළඟ මුහුණුපතේ සමුගෙන යන්න සූදානම් වෙන්නේ. අවසන් වශයෙන් කියන ඔබට කරදරයක් තියෙන මිතුරෙක් ඉන්නවනම් බ්ලොක් කරන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළා දාමු. අපි මේක අපේ දියුණුවට, මිතුරන් අතරේ අපේ සතුටට, සැනසුමට, ලස්සනට පාවිච්චි කරමු. මේ පණිවිඩය ඔබට දෙමින් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි. ජේෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්ත්‍රීකරණ ඉංජිනේරු සහ ඩිජිටල් අලවිකන් උපදේශක පුලස්ති වන්නියාරච්චි මහත්මයා, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ප්‍රියන්ති විජේසුන්දර මහත්මිය, ඔබතුමියටත් බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රසංජලි පෙරේරා මහත්මියට ස්තුතිවන්ත වෙනවා. අද සාර ප්‍රභාගිර, සාර කතාබහ, මුහුණු පොත පිළිබඳව උපදේශකත්වය සහ අධීක්ෂණය ලබා දුන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, මේ සියල්ල පිටුපස වෙලාවක් කලාවක් නැතුව අපිට අපිව මෙහෙවමින් මේ වැඩසටහන සාර්ථක වැඩසටහනක් බවට පත් කරගන්න උපදේශකත්වය, අධීක්ෂණය සහ මෙහෙවීම ඇති කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ පාලක වැඩසටහන් චාන්දිනිද සිල්වා මහත්මිය, වගේම ඉදිරිපත් කිරීම සුජීව හරිචන්ද්‍ර මහතා. ක්ෂණික දායකත්වය ලබා දුන්න නදිකා ජයසේකර, මම දිනුෂා වෙත්තසිංහ, ඔබට සුබ දවසක්. ජන දිවි මඟ සරු කරන දැනගත යුතු තේබුමා, නැන පහන් කුබුදුවනා සාර ප්‍රභා. Sara Prabhagira.